හිටපු අමාත්‍ය ලොහන් රත්වත්තේ මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ ඔහුගේ බිරිඳට අයත් මෙරිහාන ඇඹුල්දෙනිය පාරේ නිවසකදී මීට දින කිහිපයකට පෙර සොයාගත් සුකෝපභෝගී මෝටර රථය සම්බන්ධයෙන් අංකතහඩු නොමැති මෙම සුකෝපභෝගී මෝටර රථය නිවසේ ගාල් කර තිබුණා. මෝටර රථය සොයාගැනුනේ අංකතහඩු නොමැති සැකසහිත මෝටර රථයක් එහි ගාල් කර ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරකට අනුවයි. මේ පිළිබඳ පොලිසිය නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. පසුව ලොහාන් රත්වත්තේ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ පොලිසියට සාක්ෂි ලබා දී තිබුණු අතර ඇය ප්‍රකාශ කර තිබුණේ මීට දින කිහිපයකට පෙර මහනුවර කටුගස්තර ප්‍රදේශයේදී වෙඩිවැදී මියගිය ලොහාන් රත්වත්තේගේ පෞද්ගලික ලේකම්වරයා සති 3කට පමණ ඉහතදී මෙම මෝටර රථය ගෙනවිත් තම නිවසේ ගරාජයේ ගාල් කර ගිය බවයි. මේ අතර ලොහාන් රත්වත්තේ මහතා සමග පසුගමන් ගිය රථයක් ඉක්ුද්දා අනතුරට ලක් වුණා. එලෙස අනතුරට ලක් වූයේ ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක්. එහි තිබී ගිනියවි 3ක්ද සොයා ගැනුණා. ඒ රිපීටර් වර්ගයේ ගිනියවි දෙකක් සහ පිස්තෝලයක්. පසුව කළ විමර්ශනවලදී ඒවා බලපත්‍ර සහිත ගිනියවි බවත් බලපත්‍ර කාලය ඉක්ම යන්නේ මෙම මාස 31 වනදා බවත් තහවුරු කර ගෙනුණා. ඒ අනුව අදාළ ගිනියවි 3 නැවත බලපත්‍ර කරුවන්ට ලබා දුන් බවයි පොලිසිය පැවසුවේ. ලොහන් රත්වත්තේ හිටපු අමාත්‍යවරයා ගමන්ගත් රථයක් මෙලෙස අනතුරට ලක්වීම පිළිබඳවත් එහිදී ඇති වූ නොසන්සුන් තත්ත්වය සහ ඊට පසුබිම් කතාව පිළිබඳවත් netfm බැලුම්ගල මීට පෙර අනාවරණ කළා. Kapavi Janata Seveta Balungala Balungala චිරන් මොකක්ද අර වාරිය පොළ සිද්ධිය දැන් අර හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්මයාගේ නමත් ඇඳුණා ඔව් නේ එතුමාගේ ඇයි කියන වාහනයක් අත්අඩංගුවට ගනුනා හෝ පොලිස් පරීක්ෂා කිරීමට ලක් වුණා ඒකේ තිබිලා ගිනි අවිද සොයාගත් බව කියවෙනවා ඒකත් එක්ක අර යම් ගැටුම්කාරී තත්වයකුත් ඔතන ඇති වුණා කියලා लोहान रत्वत्ते हिटपु अमात्यवरयाट अयत् बवट යම් යම් තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ හැබැයි ඒක මේ දක්වා නිල වශයෙන් තහවුරු කරලා නැහැ හැබැයි මේ සිද්ධිය වෙච්ච අවස්ථාවේදී මේ එතන හිටපු එක්තරා පුද්ගලයෙක් පහර කෑමට ලක් වූ බවත් සඳහන් වෙනවා ඒ අවට හිටපු පුද්ගලයන්ගෙන් සහ මේ ඒ අනතුර වෙච්ච අවස්ථාවේදී ඒ මෝටර රථය එක්තරා තරුණයෙක් වීඩියෝගත කරනවා මෝටර රථය විතරද නැත්නම් ඒ ඇති වෙච්ච සමස්ත සිද්ධිය සමස්ත සිදුවීම අවට හිටපු කට්ටිය සාමාන්‍යයෙන් ජංගම දුරකථනයෙන් වීඩියෝ කරනවා ඒ කියන්නේ මෙතන ඇති වෙච්ච මේ කලහකාරී තත්වය පොලිසිය සහ ඊළඟට රථයේ හිටපු පුද්ගලයා සහ අවට පිරිස් අතර ඇති වෙච්ච මේ ගැටුම ඔව් ඒක වීඩියෝ කරනකොට පොලිසිය සහ ඒ වීඩියෝගත කිරීම කරපු අදාළ තරුණයා අතර යම් උණුසුම් කතාබහක් ඇති වෙනවා අපි ඒක අහලා ඉමු ඇයි ෆොටෝ ගන්න බැරි කියලා. ඒ නිසා මට කියන්න ඇයි ෆොටෝ ගන්න බැරි කියලා. ඔව්. මේ කතාව බහ වුණාට පස්සේ අදාළ තරුණයාව පොලිසියට රැගෙන ගිහිල්ලා යම් ක්‍රියාමාර්ග ගත්ත බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටාෂෙන් විමසීමක් කළා. ඔවුන් අපිට තහවුරු කළා. ඔව්. මේ තරුණයාව වාරියපොළ පොලිස් ස්ථානයට රැගෙන ආවා. රැගෙන ඇවිල්ලා අවවාද කරලා මුදාහැරි බව තමයි පොලිස් මාධ්‍ය කොට්ටාෂයට කරුණු තහවුරු කරන්නේ. අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බව තමයි එතනදී කියවෙන්නේ. ඔව්. හැබැයි අර මම මුලින් කිව්වා වගේ මේ පිළිබඳ වෙනත් කියවීමකුත් තියෙනවා.
ඡායාරූපගත කරන්න වීඩියෝ කරන්න වාර්තා කරන්න අපිට නිල අයිතියක් තියෙනවා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් අපිට ඒ සඳහා ලැබුණු අවසරයක් තියෙනවා සාමාන්‍ය පුරවැසියෙක්ටත් ඒ අයිතිය තියෙනවාද අපි දකිනවා දැන් එහෙම වීඩියෝ කරමු ගොඩක් ඒවා සෝෂල් ප්ලැට්ෆෝම්ස් වල යාමෙහා වෙනවනේ සහ එහෙම කරන්න කියලා සමහර අය යෝජනා කරනවනේ නිකමට මට මතක් උනේ චිරාන් මීට වසර කීපයකට පෙර ආතුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරේ ප්‍රකාශ කරනවා ඔව් වර්තමාන මාධ්‍ය ප්‍රකාශකවරයා නෙවෙයි මීට පෙර හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් නිල ප්‍රකාශයක් සිදු කරනු ලබනවා විශේෂයෙන් රතවාහන වැරදි සම්බන්ධයෙන් ඔබව යම් නිලධාරියෙක් නතර කළොත් ඔබට සිතෙනවා නම් ඒක අකටයුතුයි ඒක වැරදි කියලා ඒ අවස්ථාව ඔබේ ළඟ තියෙන මොබයිල් ෆෝන් එකෙන් වීඩියෝ ගත කරන්න පසු අවස්ථාවක ඒක සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඊළඟට තවත් උපතිසක් පොලිසිය යම් වරක දෙනවා ඩෑෂ් කැම් එක සම්බන්ධයෙන් වාහනේ ඉස්සරහා තියෙන ඩෑෂ් කැම් එක සම්බන්ධයෙන් ඩෑෂ් කැම් එකේ වීඩියෝ වෙන දර්ශන ඔබට පසු අවස්ථාවන්දී සාක්ෂි ලෙස පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම අපි ඕනතරම් දැකලා තියෙනවා CCTV දර්ශන සාක්ෂි විදිහට පාවිච්චි කරනවා එහෙමනම් කෙනෙක්ට තර්ක කරන්න ප්‍රශ්න කරන්න පුළුවන් ඔව් ඇයි අපිට බැරි අපි දකින දේ සාක්ෂියක් ලෙස පසුව ඉදිරිපත් කිරීම සඳහා වීඩියෝ ගත කරන්න පුළුවන්ද ඕකමයි ප්‍රශ්නේ ඔව් තව උතරදී සලකා බලිය යුතු කාරණාවක් තියෙනවා මට චිරාන්ගේ අනුමැතිය නොමැතිව ඔව් චිරාන්ව හසු කරගත්තු වීඩියෝ දර්ශනය හෝ ඡායාරූපය මේ සමාජ මාධ්‍ය හෝ වෙන තැනක පළ කරමින් ඔබට එරෙහි යම් අගතියක් කරන්න බෑ අනිවාර්යෙන්ම ඔව් ඒ සඳහා අවසරය තිබිය යුතුයි හරි ඒ නිසා තමයි ඔය CCTV සවි කරලා තියෙන බොහෝ තැන්වල ඒ බව සඳහන් වෙන්නේ CCTV සවි කරලා තියෙනවා පැය 24 පුරාම බොහෝ කැප්චර් වෙනවා ඒ දැනුම් දීම පූර්වයෙන් සිදු කරන්න මේ සියලු තත්ත්වයන් ගලපා ගත යුතුව තියෙනවා වීඩියෝ ගත කරන්න පුළුවන් ද ප්‍රසිද්ධ ස්ථානයකදී පොදු සිද්ධියක් ඒ වීඩියෝ ගත කරා නම් ඒ දර්ශන පාවිච්චි කළ හැක්කේ මොන අරමුණු සඳහාද මේ තත්ත්වයන් නිර්වුල් කරගන්න අවශ්‍යයි ඒකට හේතුව දැන් මෙතනදී ඔය ප්‍රශ්නගත වෙන තරුණයෙක් පොලිසියෙන් අහන්නේ ඒකනේ ඇයි මට වීඩියෝ කරන්න බැරි බැරිද බැරි නම් ඇයි සහ පුළුවන් වුණත් පොලිසියට පුළුවන් ද ඒක වාර්ණේ කරන්න ඔව් සමහර තැන්වල නීතිය රැකීම සඳහා සාමය රැකීම සඳහා පොලිස් නිලධාරියාට හෝ පොලිසියට සිදු වෙන්න පුළුවන් යම් වාර්ණයක් පමුණුවන් අපරාධ ස්ථානයක මාධ්‍ය වේදියාට හෝ
වීඩියෝගත කළ නොහැකි ඡායාරූපගත කළ නොහැකි සමහර අවස්ථා තියෙනවා නේ එතකොට අපරාධ ස්ථානයේ අතුලට රිංගලා ඒ ස්ථානයේ තියෙන සබ්බසකල මනාව වීඩියෝ කරන්න ඡායාරූපගත කරන්න මාධ්‍යවේදියරක් බෑ එහෙනම් ඒක ඒක ඒ අවස්ථානුකූලව පණුන් ලබන වාරණයක් ඒතර ඒ තත්වයන් මොනවද මේක අපි හරියට නීතියාර්ථයෙන් කියව ගන්න එපයි පැහැදිලි නේ දැන් මේ නීතිය දන්නේ නැහැ කියලා ඒකනේ අහන්නේ එපා කිව්වට පස්සේ ඇයි එපා කියන්නේ මොකද්ද බැරි කියලා දැන් මේක නිරෝල් කර ගන්න ඕනේ එනිසා අපි මේ කාරණාව සම්බන්ධයෙන් යම් කරුණු විමසීමක් කළා නීතිඥ සංජය එස් ආරියදාස මහත්මයාගෙන් පොදු ස්ථානයක යම් සිදුවීමක් වෙච්ච අවස්ථාවක සාමාන්‍ය පුරවැසියෙකුට ඒ සිදුවීම වීඩියෝගත කිරීමේ නීතිමය හැකියාවක් තිබෙනවද? ඔව් සාමාන්‍යයෙන් අපරාධයක් සිද්ධ වෙනකොට අපිට සෑම පුරවැසියෙකුටම වගකීමක් තියෙනවා ඒ අපරාධය වළක්වා ගැනීම සම්බන්ධ. මොකද අපරාධයක් සිද්ධ වෙන්නේ මුළු මහත් සමාජයෙටම එරෙහිව. එතකොට ඒක නිසා එවැනි අවස්ථාවක අපරාධයක් වාර්තා කිරීමට එහෙම නැත්නම් අපරාධය සම්බන්ධයෙන් සාක්ෂියක් වශයෙන් අදාළ පුද්ගලයා අදාළ වීඩියෝ පටගත කිරීම සිද්ධ කරනවා නම් ඔහුට බාධා කිරීමේ හැකියාවක් නැහැ. නමුත් බලන්න ඕනි චිරාන් එවැනි පටිගත කිරීමක් සිදු කරන පුද්ගලයාගේ අරමුණ වෙන්නේ මොකක්ද කියන එක. එතකොට යම් කිසි පුද්ගල කණ්ඩායමක් අපහසුතාවයකට පත් කිරීමට හරි එහෙම නැත්නම් වෙනත් ආකාරයේ අනවශ්‍ය ක්‍රියාවලියක් සඳහා ප්‍රසිද්ධියක් ලබා ගැනීමට වැනි කරුණක් සඳහා නම් අදාළ වීඩියෝගත කිරීම කරලා ඒක භාවිත කරන්නේ ඒකට ඉඩක් හම්බ වෙන්නේ නැහැ. එතකොට මේ පුද්ගලයාට එරෙහිව යම් ආකාරයකින් ගත්තොත් සමහර අවස්ථාවලදී අපහාසය සම්බන්ධයෙන් නඩු වලට මුහුණ දෙන්න හොට සිද්ධ වෙනවා. අදාළ විඳිත පාර්ශ්වයේ විසින් සිවිල් නඩුකරයක් ගොනු කළා. මේ පැහැදිලි කිරීම තවදුරටත් තිබෙනවා. අනිවාර්ය වශයෙන්ම එවැනි සිද්ධියකදී එවැනි අවස්ථාවකදී අපරාධ විමර්ශනාංශ වලට සහාය දීම සඳහා සාක්ෂියක් විදිහට අදාළ වීඩියෝ පටිගත කිරීම සිද්ධ කරනවා නම් ඒකට බාධා කිරීමේ හැකියාවක් නැහැ. හැබැයි ඒ වගේම පොලිස් නිලධාරින්ටත් හැකියාවක් ලැබෙන්නේ නැහැ මුල් අවස්ථාවේදීම මේ පුද්ගලයාට ගිහිල්ලා වීඩියෝ කරන්න එපයි කියලා අවවාද කිරීමක් කරන්න. මොකද පුද්ගලයාගේ අරමුණ අනාවරණය වෙන්නේ යම් කිසි විමර්ශනයකින් පස්සේ. අපි හිතමු ඔහු මාධ්‍යවේදියෙක් කියලා. එතකොට මාධ්‍යවේදියෙකුට බැරිද එවැනි ආකාරයක කටයුත්තක් පටිගත කිරීමක් කරන්න? අපි දන්නවා ඉතිහාසයේ තම පොලිස් දෙපාර්තමේන්තුව ඇතැම් නඩුවලදී සාක්ෂි වසන් කිරීමට සහ වෙනත් පුද්ගලයන් අපරාධකරුවන් වශයෙන් නීති හමුවට ගේන්න කටයුතු කරපු අවස්ථා තියෙනවා. එතකොට එවැනි තත්ත්වයක් නිසා දෙපාර්තමේන්තුව අපකීර්තියට අවිශ්වාසයකට ලක් වෙලා තිබුණාම මහජනතාව පෙළඹිලා ඉන්නවා යම් කිසි සිද්ධියක් වුණාට පස්සේ ඒක වීඩියෝගත සාක්ෂියක් විදිහට තබා ගන්න. මොකද ඔවුන්ගේ ආරක්ෂාව වගේම ඒ සිද්ධියේ සත්‍යාසත්‍යතාවය පොලිසිය විසින් යම් යම් අවස්ථාවලදී විකෘති කිරීමට ලක් කරලා තියෙන නිසා. Capavi Janata Seveta Balungala Balungala